අපේ YouTube channel එකට බොහොම ආදරයෙන් පිළිගන්නවා. අදත් ඔයාලට ගොඩක් වැදගත් පාඩමක් අරන් ගෙන්න තමයි පුතේ මේ හදන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ තාමත් අපේ videos නරඹලා නැත්නම් ඔයාලට පුළුවන් පිළිවෙලට ඒ video ටික නරඹලා එන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකක් click කරලා තියාගන්න. අපි video එකක් දාපු ගමන් ඔයාලට පුළුවන් notification එකක් ගෙන්න ගන්න. ඒ වගේම අපේ video එකටත් like කරලම් පටන් ගන්න පාඩම ඉගෙන ගන්න. අපි අද යන්නේ was there කියන කොටසට. was there උදේ මොකද්ද මේ was there කියලා කියන්නේ? යමක් තිබුණාද එහෙමත් නැත්නම් කෙනෙක් සිටියාද කියන අදහස තමයි අපි මෙතනින් ගන්න. පෝස් දෙයක් ප්‍රශ්නයක් අහන විදිය. හරිද? මේ වගේ ගත්තොත් එමක් බලම් මෙහෙම was there a book පොතක් තිබුණාද? was there a book පොතක් තිබුණාද? අපි තව එකක් ගන්නවා මෙන්න මේ විදියට. was there a cat පූසෙක් හිටියාද? මෙන්න මේ විදියට. අපි තව එකක් ගත්තොත් was there a meeting රැස්වීමක් තිබුණාද? මේ බලන්නකො ගොඩක් වැදගත් පාඩම් කොටස්. අපි තව එකක් ගමු. was there a pen තිබුණාද? මෙන්න මේ විදිහට අපිට පුළුවන් යමක් තිබුණාද, එහෙමත් නැත්නම් පණ තියෙන කෙනෙක් නම් සිටියාද කියන අදහස නිර්මාණය කරගන්න. මෙතනදී අපි මොකද්ද කරන්නේ ළමයි? මෙන්න මේ was there කියන එකෙන් මේ මොකද කරන්නේ? was කියන කෙනා සහ there was there මුලට ගන්නවා. was there මේ බලන්නකෝ. එතකොට මේ ප්‍රශ්නේ නිර්මාණය වෙනවා. ඒ වගේම මේ ප්‍රශ්නාර්ථ ලකුණත් අනිවාර්යයෙන්ම දාන්න අවශ්‍ය වෙනවා. ඔයගොල්ලෝ ලියනවා නම් යමක් කතා කරනවා නම් කතා කරන්න පුළුවන්. මේ බලන්න was there a book පොතක් තිබුණාද? was there a cat පූසෙක් හිටියාද? was there a meeting රැස්වීමක් තිබුණාද? was there a pen පෑනක් තිබුණාද? හොඳයි පුතේ, එහෙනම් ඔයාලට පුළුවන් මෙන්න මේ පාඩමත් පැහැදිලිව අධ්‍යයනය කරන්න. ඒ වගේම තමයි අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම කරන්න. ඒ වගේම අපි video 100කට වැඩි ප්‍රමාණයක් upload කරලා තියෙනවා අපේ YouTube channel එකට. ඒවත් නරඹන්න. ඒ වගේම අපේ පාඨමාලාවන්ට සම්බන්ධ වෙන්න අවශ්‍යයි නම් 0786243689 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම මගින් ඔයාලට පුළුවන් අපේ online පාඨමාලාවන්ට සම්බන්ධ වෙන්න. හොඳයි, එහෙනම් ගිහිල්ලා එන්න. තවත් දවසක අලුත් පාඩමකින් ඉක්මනින්ම හමුවෙමු.